ගොඩක් ආදරෙන් පිළිගන්න ඔයාලාදත් මගේ YouTube channel එකට. අපි කලින් වීඩියෝ එක කතා කරා කොහොමද ප්‍රීමියම් ප්‍රෝ එකට වීඩියෝ එකක් ඉම්පෝට් කරගන්නේ, ඒ වගේම ටෙක්ස්ට් එකක් දාගන්නේ, වර්ක් ෆ්ලෝ එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අද කතා කරන්න යන්නේ කොහොමද මේක හරියට වීඩියෝ එකක් ප්‍රීමියම් ප්‍රෝ එකෙන් එඩිට් කරගන්නේ, ඒ වගේම කොහොමද හරි විදියට එක්ස්පෝර්ට් කරගන්නේ කියලා. එහෙනම් යම් වීඩියෝ එකට. ඉතින් මේ වගේ මතක් කරනවා තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, මේ වගේ ප්‍රීමියම් ප්‍රෝ වැඩ කෑලි ගැන ඉගෙන ගන්න. එහෙනම් වැඩි කතා නොකර යමු අද වීඩියෝ එකට. හරි, අපි කතා කරමු කොහොමද වීඩියෝ එකක් හරි විදියට එඩිට් කරගන්නේ කියලා. මම මුලින්ම මේ වගේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් තෝරගෙන තිනා, ඒ වගේම නෝ කොපිරයිට් සවුන්ඩ් එකක් තෝරගෙන තිනා. මේක ඔයාලට YouTube NCS කියන සයිට් එකෙන් ගන්න පුළුවන්, නැත්නම් YouTube ඔඩියෝ ලයිබ්‍රේ එකනොත් මේ වගේ නෝ කොපිරයිට් සවුන්ඩ් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කොහමද YouTube වීඩියෝස් හදන හැම කෙනෙක්ටම වැදගත් දෙයක් තමයි නෝ කොපිරයිට් සවුන්ඩ් කියන එක. මේක ඔඩියෝ ලයිබ්‍රේ YouTube ඔඩියෝ ලයිබ්‍රේ එකනොත් ගන්න පුළුවන්, නැත්නම් NCS කියන සයිට් එකේ තියෙන මියුසික් වලත් නෝ කොපිරයිට් තියෙන්නේ. අද අපි වීඩියෝ එක එඩිට් කරන්න කොහොමද කියලා බලමු. මුලින්ම මම මේ වගේ ක්ලිප් එකක් දාගත්තා. ඔයාලා මේ කට් කරනවා නම් මෙතන තියෙන රේසර් ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. මම කලින් වීඩියෝ එකෙත් මේවා ගැන පොඩ්ඩක් හොඳට විස්තර කරා. ඒකන් තමයි ඉක්මනට කරගෙන යනවා. මේ හරි මම කට් එකක් දා ගන්නවා. එතකොට මේක ඩිලීට් කර ගන්න ඕන නම් V අකුර ප්‍රෙස් කරලා මේක සිලෙක්ට් කරලා ඩිලීට් කී එක ඔබන්න. එතකොට මම අනිත් ක්ලිප් එකත් පාවිච්චි කරනවා. ඔයාලට පේනවා ඇති මගේ ෆ්‍රේම් එකට මේ වීඩියෝ ක්ලිප් එක ෆිට් කරලා නැහැ. ඔයාලට පුළුවන් මේක මේ හරි විදියට ෆිට් කරගන්න, මේක උඩ සිලෙක්ට් කරලා ඉෆෙක්ට් කන්ට්‍රෝල් එකේ ස්කේල් එකෙන් හදා ගන්න පුළුවන් මේ ෆ්‍රේම් එක ගන්නට. ඒ වීඩියෝ එකත් ඔයාලට ඕන තරම් කට් එකක් දා ගන්න පුළුවන් රේසර් ටූල් එක පාවිච්චි කරලා. ඒකේ ෂෝට් කට් කී එක තමයි C අකුර. මම මේ හැරීම කට් එකක් දා ගන්න මේ වලට. මේ පිළිවෙලක් නෑ, මම නිකන් ඔයාලට මේක කරන්න කොහොමද කියලා පෙන්නන්න තමයි මම ඉදිරියට එඩිට් කරගන්නේ. ඔයාලට පේන ඇති මේ වීඩියෝ එකත් එහෙමයි ආර විදිහට ස්කේල් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ කලින් වීඩියෝ දෙකත් එක්ක ඔඩියෝ ලේ එකක් ඇවිල්ලා නැහැ. මේ දැන් අපි දාගත්තු වීඩියෝ එකත් එක්ක ඔඩියෝ එකක් ලින්ක් වෙලා ඇවිල්ලා තියෙනවා. අපි බලමු කොහොමද මේ ලින්ක් වෙලා තියෙන ඔඩියෝ එක අයින් කරගන්නේ කියලා. මම කලින් වීඩියෝ එකෙත් කිව්වා, ඒ වුණාට මේ වීඩියෝ එකෙත් මම කියනවා ඒක. මේක උඩ රයිට් ක්ලික් කරලා අන්ලික් දෙන්න. අන්ලික් දුන්නාම මේ ඔඩියෝ එකයි වීඩියෝ එකයි තියෙන සම්බන්ධ නැති වෙලා යනවා. ඊට පස්සේ මේ ඔඩියෝ ලේයර් එකට ක්ලික් කරලා ඩිලීට් කී එක ප්‍රෙස් කරන්න. ඒක නෝ නිකම්ම ඉංගලා යනවා. ඔබල බල මේ වීඩියෝ එකෙත් ඔයාලට මේ හරියෙන් පටන් ගන්න ඕන නම් මේක ඉතින් කට් කරන්න ඕනේ. මෙන්න මෙතන ගියා මේ වගේ රතු පාට ඊතලයක් එනවා. ඒ ඊතලය ඇදගෙන යන්න මේ කර්සර් මෙතනට. ඊටස් ඔයාලට මේක ඉවර වෙන්න දනවනේ පොදුන්නු කියලා බලලා මේ හරියෙන් ඉවර වෙන්න ඕන නම් යන්නේ වීඩියෝ එකේ අවසානයට ගියාම මේ වගේ එකක් එනවා වම්මත පැත්තට ඊතලේ. ඒක දැගන්න ආය කර්සර් එක ගාව. ඊළඟට මේ වීඩියෝ සිලෙක්ට් කරලා හැබැයි මෙතනට සෙට් කරන්න පුළුවන්. මම අනිත් වීඩියෝ දෙකත් ඉක්මනට දා ගන්නවා. හරි, දැන් ඔයාලට බලාගන්න පුළුවන් මම මේ විදිහට වීඩියෝස් ටික දාගත්තා. අපි බලමු කොහොමද මේක සවුන්ඩ් ට්‍රැක් එකේ දාගන්නේ කියලා. මේ දින මම ඩවුන්ලෝඩ් කරගත්ත සවුන්ඩ් ට්‍රැක් එක. මේක නෝ කොපිරයිට් මියුසික් එක. ඔයාලට බලාගන්න පුළුවන් මේක උඩ වීඩියෝ එකක් තියෙනවා. අපිට දැන් ඕනේ මේක වීඩියෝ එක අයින් කරලා ඔඩියෝ ලේ එක විතරක් ඒකට කරන්න තියෙන්නේ මේක උඩ රයිට් ක්ලික් කරලා අන්ලින්ක් කරන්න. ඊට පස්සේ මේක වීඩියෝ ලේ එක උඩ ක්ලික් කරලා ඩිලීට් කරගන්න. ඊස් මේක හැම අඩින් අරන් එන්න අපේ ලේගේ මුලට. ඔයාලට බලන්න පුළුවන් මෙතනින් හරියට වීඩියෝ එක ඉවරයි. ඒකට කරන්න තියෙන්නේ C අකුර ප්‍රෙස් කරලා මෙතන ගෙනාලා කට් එකක් දාන්න. ඔයාලට හරියටම තැන බලා ගන්න පුළුවන්. ඒ ඉවරන තැනට ලං කරනකොට කළු පාට ඉරක් මතු වෙනවා. මෙතනින් කට් එකක් දාන්න. ඊට පස්සේ මේක ඇරලා ඩිලීට් කරලා අයින් කරා. ඊපස් ඔයාලට පේනවා මෙතන අන්තිමට මේව ලස්සනට ප්ලේ වෙනවා.
දැක්කන ඒගේ අන්තිම මියසික එක පාට ඉවරුණ අපි පුළුවන් මේක ලස්සන්ට නෝමල් සෞන්් එක අඩුවේගෙන ගිය ඉවරණ විදිට හදන්න ඒ කරන්න තියන්නේ යන්න ඉෆෙක්ටගේ ඕඩියෝ ට්‍රන්සිහන් කියන එක ගියපුහම තින ක්‍රොස් ෆේඩ් කියර ක්‍රොස් ෆේඩ් එකට ගිය පහම තියෙනවා එක්ස්පොනන්ශල් ෆේඩ් කියර අන්න එක දෙගෙන විල්ල අපි ඕඩියෝලයගේ අන්තිමට දාන්න ඉඩවස්වලට බලවෙන පුළන් මේක ලස්සන්ට බොලිම් එක අඩුවෙලාම ඉවරවේගෙන යනවා ඔයාට පුළුවන් මේ මියසික් එක අඩුවෙලා යන වෙලා වැඩි කරන්න ඒකට කරන්න තියන්නේ මෙන්න මෙතන කරන්න මෙන්න මෙතන තියෙන ඉෆෙක්ට් එක උඩ ක්ලික් කරන්න ඒක වලට හරියට බලා ගන්න බැරි නම් මෙසෙනින් අල්ලලා අපේ ට්‍රැක් එක පොඩ්ඩක් zoom කරගන්න මෙන්න මේ උඩ ක්ලික් කරපුවාම ඉෆෙක්ට් එකෙන් මෙතන ඕපන් වෙනවා මේ තියෙන අපේ ඉෆෙක්ට් එක වැඩිලා තියෙන ඩියුරේෂන් එක මෙතනින් ඔයාලට මෙහෙම අඩු කරගන්න වැඩි කරගන්න කරන්න පුළුවන් හදුවට වැඩි කරලා බලමු දැකන ලසන්ට එක ප්ලේ වුණා ඔට පේන මේ වීඩිය ලිප්ටි එක එක මාරෙනකොට හරියට ගතියක් නෑ නිකම් ඔහේ මාරනවාගේ අවලම් කොහොමද මේ වීඩියෝ කලිප් එකකින් හනි කලිප් එකට මාරු වෙද්දි පොඩි ට්‍රන්සිෂන කැට් කරගන්න කොහොමද කියලා ඒකටත් කරන්න දී ඔට මේ ඉෆෙක්් කියන එකට ගිහිල්ලා වීඩියෝ ට්‍රන්සිෂන් කියනෙකොට ක්ලික් කරන්න ඒක තියෙනවා ඩිස්ලෝ කියලක එකට ගියපුහම වාට මෙතන බලාගන්න පුළා ඇක්ටිව ඩිස්ලෝ ක්‍රොස් ඩිස්ලෝ ඩිප් ටු බ්ලක් ඩිප් ටු වයිට් වගේ මේටික බලාගන්න පුළා මේටික පාවිච්චි කළ ඔයාලගේ නිර්මාණාත්මක විදියට මේක හදාගන්න පුළා ඒ වගේ මේ මේටික විතරන්නේ මේ පාවිච්චි කරන්නේ මේ වගේ ඉෆෙක් ට්‍රාන්සිෂන් ගොඩක් ගැනම මගේ වීඩියෝ සීරියස් වල කලින් කතා කරලා තියෙනවා ඒවත් ඔයාලට ගිහලා බලන්න පුළුවන් අපි බලමු මේ ක්‍රොස් ඩිස්ලෝ කියන එක දාගන්න කරන්න තියෙන මේ ඉෆෙක්ට් එක අදන් ගිහලා අපේ වීඩියෝ ක්ලිප් එක ඇයිනටත් හරින්න ඒවගේ මනි ලිපිටත් ඔල කැමති විදිට මේ ඉෆෙක්ටික ඇඩ් කරගන්න පුළුවන් පඩන් ගන්න දැනට ඇඩ් කරන්න පුළුවන් නැත්නම් ඉවරෙන් දැනට ඇඩ් කරගන්න පුළුවන් සාමාන්‍ය වීඩියෝ දේවල් දැකලා තියෙනවා එක සුදු පාට ලෑන නැත්නම් කළු පාට ලෑන ඒකට මේ අපිට පුළුවන් මේ ඩිප් ටු බ්ලැක් හරි ඩිප් ටු වයිට් කෙනකින් හරි මේ වීඩියෝ එක අන්තිමට දාගන්න පුළුවන් අපි ඩිප් ටු වයිට් කෙනක දාගන්න ඊට පස්සේ මේ වීඩියෝ එක පටන් ගන්න දිතක පාට සුදු පාට වල හරි කළු පාට වල හරි පටන් ගන්න ඔයාලට පුළුවන් මේ ඩිප් ටු බ්ලැක් හරි ඩිප් ටු වයිට් කියන ඉෆෙක්ට් එකකින් දාගන්න පුළුවන් හරි එහෙනම් අපි බේසික්ම ටික මේ වීඩියෝ එක එඩිට් කරන්න කියලා කතා කරලා ඉවරයි අපි මේක ප්ලේ කරලා බලමු කොටස් මියසික් බීට් එකටත් මාරු වෙන විදිහට හදාගන්න පුළුවන් මම ඒක ගැන වීඩියෝයක් කරලා තිනා කලින් වීඩියෝ සීරීස් එකේ ඔයාලට ඒකත් ගිහිල්ලා බලන්න පුළුවන් හරි දැන් අපි බලමු කොහොමද මේක උඩට බ්ලැක් බාස් දෙයක් දාගන්නේ කියලා ඔයාලා දැකලා තිනා සමහර මියසික් වීඩියෝ වල ෆිල්ම්ස් වල මෙතන උඩිනුයි යටනේ පොඩි සිනමැටික් බාස් දෙයක් ගිහිල්ලා තිනා ඒකට මේ වීඩියෝ එකට බාස් දෙක දාන්න බෑ මොකද මගේ වීඩියෝ එක zoom කරලා තිනා හන්ද මෙතන දැම්මොත් මේ ගැනපණගේ රූපේ කැපෙනවා එනට කමන්න මේක වලට දාන්න හැටි කියලා දෙන්න ඕන හන්ද අපි දාමු මෙන්න මෙතන ගිහින් මේ දෙයක පොඩ්ඩක් zoom කරගන්න එතකොට තියෙනවා new item කියන එක ඒකට ගිහිල්ලා ඔයාලා ගන්න adjustment layer එක adjustment layer එක ගත්තාම මේ අපේ තියෙන frame size එකට යාලා adjustment layer එක හදන්නද කියලා අහනවා ඒක ඕකේ කරගන්න ඕකේ කරගත්තට පස්සේ මේක ඇදලා දාගන්න අපේ video track එක උඩට දාලා ඉවරලා මෙතනින් අල්ලලා මේක zoom කර scale එක වැඩි කර scale එක නෙමෙයි sorry මෙතනින් අල්ලලා මේක අපේ වීඩියෝ එක ඉවරන තැන නැනකන් අරන් යන්න අරන් ගිහිල්ලා යන්න අපේ ඉෆෙක්ට් පැනල් එකට ගිහිල්ලා සර්ච් කරගන්න crop කියන ඉෆෙක්ට් එක සර්ච් කරලා ඒක දාගන්න අපේ adjustment layer එක උඩට දාගත්තට පස්සේ යන්න ඉෆෙක්ට් control එකට ගිහිල්ලා මේකේ crop කියන එකේ තියෙනවා left කියන එක
ලෙක්් කියනක වැඩි කරපුහම අයට බලාගන්න පුළුවන් වීඩියගේ වම්මත පැත්න්නේ කොටසක් අයින් වෙලා යන අපිට අපිටනේ වීඩියක උුණු අන බලක් බස්තේ දාගන්න ඒ එකන් අපි වෙනස් කරන්න ඕන ටොප් බොඩුන් කියන දෙක අපි වලම ටොප් කියනක පොඩ්ඩක් වැඩි කරලා එතකොට මේ කොමද පේන්න කියලා ටොප් කියනක වැඩිකන බලාගන්න පුළන් උඩින්දලා බ්ලක් බායක හැඩරෙනවා අපි සාමාන්‍ය මේක ස්ටන්ඩඩ් එකට දාන්නේ දොළහක් දාහතරක් වගේ එක කට්ට එක සයිසකට දාන මේ දොළහක් වගේ දාගම් තකොට මගේ අර වීඩියෝ එක ස්කේල්ල එක වැඩි හන්ද බලාගෙන පුළන් අර මනුස්සයගේ රූපෙන් භාගයක් මගේ කියලා දීන ඒ වගේම බොඩ්නමකටත් දොළහක් දාගන්න මේ විදිරමා උඩිනිවැරන සිනමටක් බාස් දෙක ඇඩ් කරගන්නේ මගේ වීඩියක හරියට පැහැදිලි නැති හින්ද එක අර මනුස්සයක රූපය කැපිලයන හන්ද මං මේ ලේක අයින් කරලා දානවා ඔයාලගේ මේ ලේවල් හැම කරන්න වල හරියට ෆ්‍රේම්මට ෆිට්ටන වීඩියෝ ගත්තාම ඒ වැඩේ ගාන්න කරගෙන යන්න පුළුවන් ඔයාලට මේ වගේ වීඩියෝ බ්ලොග්ස් ගන්න පුළුවන් පෙක්සල් කියන වීඩියෝ තියෙන සයිට් එකෙන් ඒකෙන් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරලා අපේ වීඩියෝස් වලට පාවිච්චි කරන්න පුළුවන් හරි අපි බලමු කොහොමද මේක හරියටම එක්ස්පෝර්ට් කරගන්න කියලා මං කර්සර් එක ගේන අපේ වීඩියෝ එක මුලට මෙන්නලා තියලා මෙදී ෆයිල් කියන එකට ක්ලික් කරලා එක්ස්පෝර්ට් මීඩියා මේක වලට ගන්න තව ක්‍රමයක් තියෙනවා කන්ට්‍රෝල් එකයි එම්ම කුරේ ෆ්‍රිස් කරන්න එතකොට වලට මේ රෙන්ඩ මොඩ් එක බලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙතන තියෙනවා ෆෝමැට් කියලා එකක් මේ ෆෝමැට් කියන එක උඩ ක්ලික් කරපුවාම මේ වගේ ගොඩක් ෆෝමැට් ටික බලා ගන්න පුළුවන් JPG MP3 මේ වගේ ටිකක් බලාගන්න පුළුවන් නේද අපි මෙතන වීඩියෝ ෆෝමැට් එක කොහොමද මේ H264 කියන ෆෝමැට් එක තමයි පාවිච්චි කරන්නේ ඒකට එහෙම ක්ලික් කරලා තියලා මෙතන ප්‍රීසෙට් කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට මෙතනින් අපි තෝරගන්න ඕන මැච් සෝස් හයි බිට් රේට් කියන එක තමයි. මේක තෝරගන්නව නම් ඒ කියන්නේ මේක තෝරගන්න ඕන අපි මේක එක්කෝ YouTube අප්ලෝඩ් කරන්නේ නැහැ. නැත්නම් මේක මැෂින් එකේම තියාගෙන ඉන්නව නම් මේ මැච් සෝස් හයි බිට් රේට් කියන එක අප්ලෝඩ් මේ තෝරගත්තර කමන්නේ. එකට හේතුවක් තියෙනවා මම ඒක ඉස්සරහට කියන්න. එක්කෝ මේ YouTube අප්ලෝඩ් කරනවා නම් ඔයාලට පුළුවන් මෙතන දිනා YouTube 480 pixel SD YouTube quality එක මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙන YouTube HD ඒ ටික බලා ගන්න පුළුවන්. ඔයා මේ YouTube අප්ලෝඩ් කරනවා නම් මෙතනින්ම ගලින් ඔයාලට YouTube කියන එක තෝර ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් යඩට යන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක target bit rate කියනවා. මේක 16ක් තමයි පෙන්වන්නේ. මෙතන ටාගට් බිට් රේට් කියන්නේ 16ක් තමයි පේනන්නේ. අපි බලමු ආයේ මෙතන මැච් සෝස් හයි බිට් රේට් කියන එක දාගෙන. මේක දාගත්තාම ඔයාලට පේන්නව ඇති මෙතන ටාගට් බිට් රේට් එක 10යි. එහෙම වෙන්නේ මේක අපි YouTube හරි කොහරි අප්ලෝඩ් කරද්දි මේකේ ක්වොලිටි ඩ්‍රොප් වීමක් සිදු වෙනවා. දැන් මම මේ මැච් සෝස් හයි බිට් රේට් කියන එක දාගෙන කොහේ YouTube අප්ලෝඩ් කරා ගියම එතකොට ඔයාගේ වීඩියෝ ක්වොලිටි එක ගොඩක් ඩ්‍රොප් වෙලා තියෙනවා. ඒක හොඳ තමයි මෙතන ඔයාලා කොහරි අප්ලෝඩ් කරනවා නම් ඒ ක්වොලිටියට අදාළව මෙතන ප්‍රීසෙට් දීලා තියෙනවා. ඒක හොඳ තමයි YouTube අප්ලෝඩ් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ YouTube ක්වොලිටියෙන් ප්‍රීසෙට් එක තෝරගන්න. එතකොට ඔයාලා මෙතන හොඳ ක්වොලිටි එකකින් බලා ගන්න පුළුවන්. මොකද අපි අප්ලෝඩ් කරද්දි වීඩියෝ ක්වොලිටි පොඩ්ඩක් ඩ්‍රොප් වෙන නිසා ඒක හොඳ තමයි මෙහෙම YouTube 1080p full HD කියන ප්‍රීසෙට් එක පාවිච්චි කරනවා. ඊළඟට පුළුවන් ඔයාලට මෙතන output name මේක උඩ ක්ලික් කරලා මේ අපි හදාගත්ත වීඩියෝ කොහෙටද සේව් වෙන්නේ එතකොට මේක මොන නමකින්ද සේව් වෙන්නේ කියන එක හදාගන්න පුළුවන්. එතකොට කරන් තියෙන්නේ මේකට ක්ලික් කරන්න විතරයි. ඊපස්සේ මේ මගේ ලොකේෂන් එක බෙන්නා මේ මම කලින් සේව් කරගත්ත ලොකේෂන් එක තමයි පෙන්වන්නේ. මම මේකට නමක් දෙනවා. ඊළඟට වඩ පෙන්වනවා අපි වෙනස් කරගත්ත නම මෙතනට නිල් පාටින් ඇවිල්ලා තිනවා. ඊළඟට මෙතන පෙන්වන අවුට්පුට් කියන එක මේ සමර එකක් දීලා තිනවා මේකේ සාමාන්‍ය ඩීටේල් ටික මෙතන අවුට්පුට් කියන දර වෙන්න අපි මේක කොහෙද සේව් වෙන්නේ කියලා. ඊළඟට සෝස් මේකේ තියෙන අපි පාවිච්චි කරපු ක්ලිප්ස් වල රෙසලූෂන් ඒක දුන මේකේ ස්ටීරියෝ එක හර්ට්ස් ගාන වගේ දේවල් දැන් මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආවට බලා ගන්න පුළුවන් මෙතන estimated file size. ඒ කියන්නේ අපි මේ වීඩියෝ ෆයිල් එකේ size එක මෙතනින් බලා ගන්න පුළුවන් MB 132ක් කියලා. මේක අපි format එක AVI වගේ quality එකකින් දාලා තියෙනවා නම් මෙතන ෆයිල් සයිස් එක සෑහෙන දුරට වෙනස් වෙනවා. පොඩක් වැඩි වෙනවා මොකද AVI කියන්නේ පොඩක් බර ෆයිල් type එකක්. ඊට පස්සේ කරන්න දෙන්නේ මේ export කියන එක උඩ click කරන්න. එතකොට ඔයාලගේ video එක ගන්න render වෙනවා.
එල්ඩියක් කලා බලාගැනවාගේ මැස්සන් එක පෝමන්ස් වල අඩු පාඩුුවම් දිනන මේක සෑහන් වෙලා බලාගන්න වෙන ඔක මැසින් පෝමන්ස් ගොඩක් හොඳයින මේ ඉක්මට ඉක්මටම කම්ලිට්ටන එනම් මංහිතර මේ විඩිින්වා මොක් හරිදයක් ඉගෙන ගන්න ඇති කියලා මේක යාලයොක්ත් වඩන අනිවරම අඩුත් බල නිශා කරන්න. මේ වගේ වීඩියෝගෙන් ආයෙත් හමුවෙමු. Be creative.